සුභාදහම වරක අපරිදවයි. ඒ සුභාදහමෙම වරක අප සැනසෙයි. මාගේ ආදරණීය පියාණන් අපගෙන් සදහටම සමුවරන් තුන් මාස පිරෙනදා ප්‍රංශයේ පැරිස් නුවරටද දායක වූයේ එවන් අපූර්ව සුන්දර දවසකි. කටුක වූ සුන්දරත්වයේ මැද අපගේ ශක්තිය අපගේ භක්තිය උරගා බලන්නට දුව මන්දා. මහා හිම වර්ෂාවක් කඩා හැලෙන්නට විය. මේ මහත් දුෂ්කරතා මැද්දේ එහි වැඩම කළ පූජ්‍ය පදලංගල ධම්මදේව හිමිපාණන්ට සහ ප්‍රංශයේ ගරු සංඝනායක ඇතුළු නායක ස්වාමීන් වහන්සේලාටත් අනතුර දැක දැක වාහන වලින්ද හිරිහැර විඳ විඳ දෙපයින්ද මෙහි පැමිණි කවදත් හිතවත් හිතවතුන්ටත් හිතවතියන්ටත් අප පවුලේ උපරම ගෞරවනීය නමස්කාරය මෙසේ පුද කරමු. සුදෝසුදු හිම පතනයේ විනිවිද මා අත්විඳි සත්‍ය නම් සබහදහම ජයගන්නට ඊට ප්‍රතිවිරුද්ධව නොයා ඊට හිතවත්ව ඊට සමගාමීව යා යුතු වගත් එසේ යන කල්හි අපට සබහදහම ආශිර්වාදයක්ම වන බවත්ය. මේ මාගේ පියාණන්ගේ පින් මහිමෙන් එම මහා හිම පතනයේ ජයගත් දා පෙළ ගැසුණු රූප කතාන්දරයයි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාදිවා පුරා පරිපූර්ණෙන්ති සාගරං දේවමේවෛතෝ දින්නම් වේතානං උපකප්පති උන්නේ උදකං වට්ටං යතා දින්නම් පවද්දති जगत महात्माट सिलुमाकारेन्दू सहयोगे तमंगे पियानन වෙන්නුනායින් පස්සේ තමන්ගේ දයාබර පිය කෙනෙක් නැතුණායින් පස්සේ ඒ ඇතිවන දුක ශෝකයේ කනගාටුව නැති කරගන්නට හැකියාව ලැබෙන්නේ ඒ තමන් වටා සිටින පිරිස තුنين ලැබෙන ශක්තිය නිසායි. මා හිතන්නේ මේ ශක්තිය මේ සියලු දෙනාගෙන් జగත් මහත්මාට ලැබුණා. ඒට ප්‍රධානම එක හේතුවක් හැටියට මා දකින්නේ එතුමා මේ සමාජයේ ජීවත් වෙනකොට සියලු දෙනා සමග ඊටමත් කුළුපගව සෑම දිනාගේම කටයුතු වලට
කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් සහයෝගය දීලා එවැගේම රට ජාතිය වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් කටයුතු ගොඩාක් ඉෂ්ට කර වූ බව මේ රටේ තිබෙන මේ රටේ පිටවල තිබෙන සියලුම සංවිධානවල එවැගේම හිතවත් සියලු දෙනාම අනුමත කරන කාරණයක් ඒ නිසා අපි දන්නවා පහුගිය කාලේ අපේ රට ත්‍රස්තවාදී ග්‍රහණයට යටවලා තිබෙන කාලේ නොබියව එඩිතරව ජගත් මහත්මයා වැඩ කළා ඉතින් ඒ ශක්තිය එතුමාට ලැබිලා තිබෙන්නේ දයාවර පියාණන්ගෙන් දයාවර පියා සෑහෙන කාලයක් අවුරුදු 40 කාලයක් පොලිසියේ සේවය කරපු උසස් නිලධාරියෙක් හැටියට සේවය කරපු මහත්මයා කෙනෙක් අපි ඒ අවසන් කටයුතු අපිට බලන්නට ලැබුණා වීඩියෝ මාර්ගයෙන් ඉතින් ඒ වෙලාවේදී අපි දැක්කා කොපමණ ආකාරයෙන් ඒ දයාවර පියාණන්ට රජයෙන් ලැබිච්ච සහයෝගය නැත්තම් පොලිසියෙන් ලැබිච්ච සහයෝගය අපි එහිදී දැක්කා ඒ නිසා අපි ඉතාමත්ම සන්තෝෂයටපත් වුණා එවන් පිය කෙනෙකුගේ පුතුණුවෙක් කෙනෙක් හැටියට ඒ දයාබර පියාණන්ට ගරු සත්කාර සම්මාන කරන්නට පුළුවන් ශක්තිමත් පුතෙක් හැටියට මේ රටේ ඉඳගෙන තමන්ට පුළුවන් හැම ආකාරයෙන්ම පහුගිය යුද්ධ කාලේ නොබියව තමන්ගේ දයාබර බිරිඳට පවා නොකියා තමන් එඩිතරව කටයුතු කරපු ආකාරය අපි දන්නවා ඒ නිසා ඒ අවස්ථාවන් ගැන අපි විශේෂයෙන් මහා සංඝරත්නයේ හැටියට මේ මහා සංඝරත්නයේ ප්‍රශංසාව මේ අවස්ථාවේ අපි හිමි කරන්නේ ඒ දයාබර පියාණන්ට කරන උසස්ම ගෞරවයක් හැටියට ඒ දයාබර පියාණන් යුතරතුරු මා කලනුත් ප්‍රකාශ කළා ඒ දයාබර පියාණන්ට අපට කරන්න තිබෙන ලොකුම දේ තමයි එවන් පිය කෙනෙකුට අපි අතින් මෙන් වුණාම කරන්න තියෙන උතුම්ම කාර්යය හැටියට සලකාගෙන තමයි මේ විදියට අටපිරික රාත්‍රියක පිළිකරන දාන වස්තුවක් මහා සංඝ රත්නය නිසා පූජා කරනා වගේම අපේ ලංකාවෙන් හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා මේ පිළිසට ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීම නිසා අපි මේ පින්කම ඉතාමත් විරල ගණයේ පින්කමක් හැටියට සඳහන් කරන්නේ Taman උපයන ධනෙන් යම් කිසි දෙයක් ධර්මයේ පැත්තෙන් මහජනතාවට දෙන්නට පුළුවන් උසස් පින්කමක් කළා කියලා සන්තෝෂයට පත් වෙන්නට පුළුවන් ඒ වගේම ඒ දයාබර පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්න පුළුවන් ඉගෙනම අන්දමේ පින්කමක් සිදු කරනවා කියන තමන්ට සතුටු වෙන්න පුළුවන් මම හිතනා කරන විට ස්වභාව ධර්මයට හැමෝම යඩයි ඕනම జగතේ ස්වභාව ධර්මය හැමෝේ නිහඬ වෙනවා මුළු ලෝකෙම නිහඬ කරන්නට සුළු මොහොතකින් ස්වභාව ධර්මයට පුළුවන් සුනාමි වගේ දේවල් ඒකමය ගිනි කඳු පිපිරීමෙන් ගුවන් යානා නැවැත්වීම හිම වැටීම වගේ දේවල් වලින් අපිට ඒක ප්‍රත්‍යක්ෂයි අපේ ජීවිතත් එහෙමයි උදේට ලාය රූප වගේ ජීවිතය බොහොම සෞම්‍යයි දවල්නකොට රසරයි අවසන්කොට බොහොම සාන්තයි මහලුයි සිටිනවා ඔකයි ස්වභාව ධර්ම නොයෙක් ආකාරයේ හાર્ට් ඇටැක් කියලා මොනවා කිව්වත් ඒ සිද්ධවන්නේ ස්වභාව ධර්මයෙන් නිසා එනිසා කල්පනාවට ගන්න ඒවා ගැන කල්පනා කළා කටයුතු කරන්න ඕන නැහැ ජගත් වික්‍රමරච්චි මහත්මයාගේ සේවය කුමක්ද කියන බව මේ තරම් කාලය නරක තත්ත්වයේදී ඇද්දීත් ආපු පිළිසෙ පැහැදිලි වෙනවා අපිට මතකයි අවසන් අවස්ථාවේ මේ සාගවල් තිදලා කට්ටි ඇවිල්ලා ඒක අපිට සිද්ධ කළා ඒ නිසා කෙටි කල්පනා කරගන්න ඒ උදාර පියාණන් උදාර සේවාවක් ලාංකික සමාජයට සිද්ධ කළා එතුමාගේ පුතණුවන් මේ සේවාව මේ රටේ සිද්ධ කරනවා ඉතින් මේ නිසා අපි හැමෝම එකතු වෙලා තියන්නේ පින් සිද්ධ කරන්නට තමන් හේතුවාදී පදනංගල පඬිචිත්‍රණාංශෙත් වැඩම කරගෙන අපේ විහාරත්තන් වලාඳුරුත් වැඩම කරලා ඉතාම හොඳින් පින්කම් සිද්ධ වෙනා ඒ නිසා නවීනන් ජයසේකර මහත්මයාගේ ජීවිත අවසානයේ දක්වාම එතුමාට හැඬු කඳුලි අතීතය වේදනාත්මකව ආවරණය කර කර සිටින්නට කිසිදු ඕනෑකමක් තිබුණේ නැති හැම විටම ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා ය කියන දහම අවබෝධයෙන් ජීවත් වෙච්ච කෙනෙක් විටක මෙතුමාම යෝජනා කරනවා තාත්තේ වේතියන හදවත් සත්කම අපි ඒක සත්කමට භාජනය කරමු නේද කියලා නෑ පුතේ තව මෙරිල යන තියෙන්නේ කී දෝකින්ද ආයි මෙරිල යන ශරීරය නමුතුයින් මුල ඉඳලා කපල කොටලා ආයි මේවට පට ගහලා වයර් එකතු කරලා
ජීවත් කරවන්න ඕන ශරීරයක් නොවේ මට නිදහසේ මැරෙන්න දෙන්න කියලා කියන්න තරම් එහෙම මේ මේ ධෛර්යය කෙනෙකුට හිත තුල නැත්නම් විහිළුවටවත් කියන්න බෑ හිත තුල නැත්නම් ඒව වචනවලට ගොනු කරන්න බෑ කොහොමටවත් ඒ නිසා එතුමා මරණයට ලෑස්ති වෙලා සූදානම් වෙලා හිටපු තාත්තා කෙනෙක් නමුත් අවසනාවකට जगत महात्मा नौन महात्मियाट पियागे अंतिम मुहूर्त अंड बेरी हिता मत सलसुम करो अंतिम मम्बेलुआ जगत महत्या मट इन की आराधना गल गल मम मिपम पेरीसी तुम लंका मम्बेलु गैसीन पाटी मम लंका दल तुम मम बिबिहाट दुम मे तुम से पिंक मट मे नतिवे दुखी नायक फ्लैट महत्या संबंध में හිදස අකමක ගන්නට මෙතුමා විවිධ පින්කම් කරලා අද දානි පූජා කරලා බුද්ධ පූජාව පවත්වලා හාමුදුරුවරුන්ට අටපිරිකර සෙසුපිරිකර දානමාන ආදියද පූජා කරලා විශාල දානයක් ලොකු දානයක් අද පූජා කරලා තිබුණා මම වැඩි විස්තර කියන්නේ නැහැ ඔයත් පොරිම බඩගින්න ඉන්න නිසා නික කියන්න දුන්න मंदने अभी दान साल दान बेस मंगलूटे गणा बेलवा व्यंजन व्यंजन विसी हतर पपड़ व्यंजन विसी हतर वे सतोषा विसी हतर हम हाई व्यंजन विसी हतर नमुकूडी महात्म्युटी प्रधान दायक එහෙම සැලසුම් කරලා අනික මේ හැමෝටම කිව්ව මොනවත් අරන් එන්න එපා අපි දානට එතු වෙන නිකන් ඈ එවිල්ල යන්න උත හැම කෙනෙක්ම මොන මොනව හරි සකස් කරලා පුරුගුලුවන් විදිහට එතු තිදී නිකන් ආවෙත් නැ එපා කිව්වත් මොනව හරි අරගෙන ඇවිල්ලා දාන්න සම්මාදන් වෙලා විශාල වියපැදමක් කරලා දානමාන ලකලැසි කරලා උදේට දානි පූජා කරලා ඒ කටියුතු ඉවර කරලා තමයි දැන් මේ ධර්ම දේශනාව ධර්මානුශාසනාව අපි විලා විහෙටියට सिद्ध कराने मैं कोम कराने तात्त्विक मैं हम तो यह मकराने तात्त्विक हेतु पोषण एक कराना कोम तो पोषण एक कराने दरुवन गैनति बु सिनिहस अपमन दुन्ना तुम दनु में ही धन मिनी रन्नतर उप मिलनो कल की मिन मा बन पुत की पिय तुम ओब सतु गुणय देन ओबट पिया मतक मिंडोने
දහදිය හෙලා උපයාගෙන ගෙට ආවා දුක සැප විමසමින් යහපත මග කීවා වරදට සැරවිමින් යලිසිනි හස පෑවා මගේ පියතුමා මතු සසරෙදී බුදු වේවා ගුවන් යානය එනකොට නායක හමුදුරු මට මාවම සම්බන්ධීකරණය කරපු හාමුදුරුවෝ නමකට දීලා තිබුණ පුවත්පත. නායක හරුමට කියලාම තිබුණා මේක ඔයා ෆ්ලයිට් එක කියනකොට කියෝ කියෝ ඉන්න කියලා. මායි මට දැන් හිතාගන්න බෑ මොන මේක නම් විස්තරයක් කිව්වේ නෑ මේක බලන්නේ කියලා කිව්වා. හැබැයි අනිවාර්යෙන් බලන්න කියලා කිව්වා. මම දැන් මේ පත්‍රේ පෙරලා පෙරලා බැලුවා. එතරම්දි වට හමු වෙනව ජගත් වික්‍රමාරච්ච මහත්මයා. ඒ පියා සහ මේ පියා නම් ඒ පියා කියලා කියන්නේ මේ බටහිර ලෝකේ රටවල් වල දරුවන්ට හමු වෙච්ච පියවරු සහ මේ වික්‍රමාරච්චගේ ජයසේකර වැනි අපේ රටේ පියවරු ගැන මෙතුමා හරිම අගේට නිර්වද්‍යව ආයතන බුරුවට හිතලා ගොතලා නෙමෙයි සැබෑ පියාගේ ලක්ෂණය සහ ලාංකික සැබෑ පියවරුන්ගේ හැඩය එතුමා මේ පියා නමින් සටහන් කරනවා. ඉතින් මෙතුමා තේ හැකියාව තියෙනවා එක පැත්තකින් මාධ්‍යවේදී. ඒ නිසා වෙන්නේ එතුමා බොහොම ලස්සනට ආකර්ෂණීය ආකාරයෙන් එම ඒ පියා සහ මේ පියා යන මේ ඒ ලිපිය දෙලිත පුවත්පතේ ප්‍රංශේ නිකුත් කරන ඒ සිංහල පුවත්පතේ තියෙන මම හිතන්නේ මේ පත්‍ර නායක හඳුර ඉවලක් තියෙනවා ඔය ඇත්තන්ට කැටියට කීයක් හරි දාලා කීයක් හරි කියන්නේ දෙයක් නෑ නේද පත්‍රේ ගාන දාලා නේ හරි නැත්නම් වැඩිපුර හරි දාලා පත්‍රයක් ගන්න බොහොම වටිනවා බොහොම වටිනවා ඉතින් ඒ නිසා අපි ජගත් මහත්මයා බොහොම දක්ෂ කෙනෙක් හැමෝම එක්කලා හොඳ සහයෝගයක් ගොඩනගාගෙන ජීවත් වෙන කෙනෙක් ඒ නිසා තමයි ඇත්තටම මේ වගේ මේ මේ පරිසරයක් තුළ අපි හිතුවේ නැහැ ඇත්තටම මේ ඉංග්‍රීසි වේද කියලා ඉන්න බෑ කොහොමද? බස් නෑ වාහනේ ඉන්නත් බෑ. ඉන අය ආවේ පයින්. ඒ නිසා හරිම හැඟීමෙන් ආවේ ජගත් මහත්මයාට ඉශාරි නෝනටත් තියෙන හිතවත් වෙන නිසාමයි. ඉශාරි නෝනත් හොඳ රංගන ශිල්පියක්. මේ විදියට දැන් නටන්නේ නැහැ වැඩි. මේ මහත්ය දෙන්නේ නැහැ නටන්න. හැබැයි මහත්යාව වැඩි අල්ලගත්තර නටන කොටයි නටනට ඉන්නකොට තමයි මහත්ය වැඩි හෙට් කරගත්තේ. දැන් රංගනයේ මම හිතන්නේ අවශ්‍ය වුණොත් එතුමිය දායක වෙනවා මේ පරිසී කටයුතු වලට. ඉතින් නෝනත් ඒ වගේමයි ඒ වගේම බොහොම සමේ මේ සමාජ සීලේ දෙදෙනාම කැණිත් හැමෝගේම දුකට සැපට එහෙම පිහිට වෙමින් ලෙන්ගතු කටයුතු කරන නිසා හැමෝම සියලු බාධක අභිබව නැ මොන්න වැඩේ තිබුණත් ජගත්ගේ වැඩේට යන්න ඕන කියලා ක්‍රිෂානිගේ වැඩේට යන්න ඕන කියලා ඔක්කොම ආවා. ඒක මම හිතනවා ඔබතුමාගේ මේ දැසින් තාත්ත නැති වේදනාවට වැටෙන කඳුළු පිසලා ගන්න දැතින් කඳුළු පිසද ගන්න ලොකු අවස්ථාවක් මේ හාමුදුරු වැඩිය වගේම බණ කිව්වා වගේම ඔය ඇත්තන්ගේ මූණ ටික දකිනකොට පොඩි සියුම් සතුටක් හිතේ පතුලේ උපදිනවා. ඒ නිසා ඔය ඇත්තන්ටත් බොහොම පිං මේ කරදර මැද්දේ පැමිණියට බොහොම පිං සිද්ධ වෙනවා. මේ ඇත්තන්ගේ හිත හදන්නට ඔය ඇත්තුවාවට මොකද මලගෙදරට අපිට ලංකාවට යන්න බැරි වුණා නේ ඔය ඇත්තන්ටනේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් හරි අද ඇවිල්ලා මේ පිංකමට දැකලා බලලා සම්මාදම් වෙලා සතුටු වෙලා මොනවා හරි අරගෙන ඇවිල්ලා එපා කිව්වත් හැමෝම උදව් කළා. සහ විශේෂයෙන් මම කියාගෙන ආවේ අර රණවිරුවන් වෙනුවෙන් එයාගේ මානසික ශක්තිය වර්ධනය කරන්නට ඒ කාලයේ සීමාව තුළ කර උදාර කැපවීමට සිත් පතමි.
යුද්ධය නිම කරන්න සමය උදා කරන්න ජීවිත පූජා කළ රණවිරුවන්ට මේ වෙලාව පින් දෙමින් පින්වත් හැම දෙනාමින් මියගිය ඥාතීන්ට දෙවියන්ටත් ඔබ හැම දෙනාටමත් අපි පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරනවා හැම දිනාටම යහපතක් වේවා ශාන්තියක් වේවා සනසිල්ලක් වේවා ලැබුව වසර ඉතාමත්ම ප්‍රීතිමත් වසරක් වේවා අවසානයේ මේ කරගත් අති මහත් පුණ්‍ය බලයෙන් උතුම් නිවනින් සනසීම පිණිස හේතු ආසනාම වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමි